කවුද අගල අපේ දෙවැනි වීඩියෝ එකෙන් තමයි අපි මේ ඔයාලව හම්බෙන්නේ කවුඩාගල මේ දවස්වල හරියට කාර්යබහුලයි පේනවා සම්පූර්ණ වැඩබිමක් වෙලා තියෙන්නේ ලංකාවෙන් ප්‍රසිද්ධ වුණ කවුඩාගල අද වෙද්දී සීග්‍රෙන් සංවර්ධන කටයුතු සිද්ධ වෙනවා අපි අද ආවේ සමාජ මාධ්‍යයේ කතා කරන විවිධ මාතෘකාවල ඇත්ත නැත්ත හොයලා බලන්න අපි ගිහිල්ලා බලමු කවුඩාගල චෛත්‍ය ගාවට මේ කතාවල ඇත්ත නැත්ත මොකද්ද කියලා අවසරයි අපේ හැමදෙරෝනි. අපි ඔන්න දෙවෙනි වතාවටත් අපේ channel එකෙන් ආවා කවුඩාගලට. මේ පාරෙදි ටිකක් අපිට ප්‍රශ්න ටිකක් තියෙනවා. ගොඩක් කතා වෙනව නේද මේ සමාජ මාධ්‍ය වල මේක තවත් සම්මා කන්ස්ට්‍රක්ෂන් එකක්ද කියලා. සම්මා කන්ස්ට්‍රක්ෂන් කියුවාම ඒක පාලි වචනේ කුයි ඉංග්‍රීසි වචනේ. ඒකේ අර්ථානුකූලව ගත්තාම ඒක ඉතින් වැරද්දකුත් නැහැ. සම්මා කියන නිවැරදි යහපත් කන්ස්ට්‍රක්ෂන් ඉදිකරි. ලෝකත යහපත් ඉදිකිරීමක් තමයි ලෝතර බුදුහාරණයෙන් තුූපයක් කරනවා කියන එක. සංඝර්ෂ කටයුතු. ඒක ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන්ට වටිනා දෙයක්. අග්‍ර ප්‍රසාදයේ නා බුදුහාරණයෙන් කරන දෙයක්. ඒ පැහැදිලිමනේ මේක උදව් වෙනවා. එකක් ඒක අනිත් එක තමයි ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් උත් මේක යහපත් දෙකිනීමක් වෙනවා දැන් හන්තානි සාන්දුර වැඩියට පස්සේ දිස්ත්‍රික්කයක් පමණක් ඒත් හරියට දැන හිටියේ නැති විසක් හිටියා ලෝකෙම දන තනබත් පත්තර දැන් අදත් බස් එකක් ආවා හෙටනින්දත් 200 300 එන්න ඉන්නවා එනකොට මේ පාරේ ඩිලිවරි වාහනයක් හරි නැත්නම් වෙනත් නෑයක් ආපු ප්‍රදේශයකට පිටින් කෙනෙක් ලුකේලා හරි අරන් යවපුවාම පාර දින හඩවල් ටිකද පොඩි ප්‍රතිලාභයක් තියෙනවා. ඒකට ගත්තාම ඒක අධ්‍යාත්ම වශයෙන්ුත් ආර්ථික සමාජ වශයෙන්ුත් ඒ කියන වචනේ ඒ අර්ථයෙන් සම්මා කන්ස්ට්‍රක්ෂන් එක. එතකොට නිවැරදි ඒක. නිවැරදි. AI බලන මොන විදිහද දන්නේ හැබැයි. ඔව් අන්න ඒකයි. දැන් සමාජයේ කතා වෙන්නේ මේක මේ සල්ලි හොයන්න කරන වැඩක්ද? සල්ලි ඕන මොකද කරන්නේ බාහිර දායකත්වයක් තියෙනවා. පුරා විද්‍යාවේ මූලික මැදිහත් වීම මෙහිම ඇත්ත සිද්ධ වෙන්නේ. නමුත් රජයේ බදු මුදලින් කරන්න පත්කම් රජයට නැති නිසා මේක බාහිර දායකත්ව පදනම තමයි සිද්ධ වෙන්නේ. ඒකට මේක විතරක් නෙවෙයි ලංකාවේ සිද්ධ වෙන එකම ව්‍යාපෘතිය රජයෙන් මැදිහත් වෙච්ච හැබැයි රජ ප්‍රතිපාදන නැතුව බාහිර දායකත්වයෙන් කරනවා. කුරුන්දි, සතුමල් ගස්කඩ ආදී විවිධ මේ මෑත කාලයේ සිදු වෙච්ච සංරක්ෂණ භූමියක්, කැණීම් භූමියක් කරේ ඒ විදිහට. ඒකට මේකත් ඒ වගේම රජයේ මැදිහත් වීම සහිතව අවශ්‍ය ප්‍රතිපාදනයන් විතර අපි සදහැතියකින් ගන්නවා. ඒකට එහෙම කරනකොට ඒක දැරිය යුතු පිරිවැයක්. දැනට මේක මේ අවුරුද්දේ ස්ථිමේන්තුව 245 ලක්ෂයි. ඒකට තමයි අපි හන්තානේ හඳු ලක්ෂ 120ක් වලදු. 245ක ව්‍යාපෘතියක් තමයි 120ක් වුණාට වලදු. ඒක සිසුන් කරන්න පුළුවන් කින්නත් පුළුවන් සමයත් එක්ක හැබැයි උදා යන්නත් පුළුවන්. කෙලවර සීමාව තියෙන රජයේ ස්ථිමේන්තුව 245. ඒකට මේ තමයි දරන්න. මොකද ඒ හැම වෙන රුපියලක්වත් පෞද්ගලික ප්‍රයෝජන ගන්න බෑ ඒවා. ඒ වත්තුම කැපකන්දේ මේ ස්තූපෙට. ඔර සල්ලි කියන එක අවශ්‍ය නම් මොකද කරන්නේ? පැහැදිලි. සල්ලි ඕනේ වැඩ කරන්න. එතකොට හැමදෙරුනේ මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නියක් තමයි පැහැදිලි කරන්න ඕනේ තව සැරයක් දැන් අපේ පළවෙනි වීඩියෝ එකනොත් අපි පැහැදිලි කිරීමක් කරා. මේක මේ අලුතෙන් මේ ගලක් උඩ ඉදිවෙන ස්තූපයක් නෙමෙයි මේක පෞරාණික කේස ධාතුන් පවා හම්බෙච්ච ස්තූපයක්. මේ කරන්නේ සංරක්ෂණ කටයුතුයි කියන එක පැහැදිලි කිරීමක් කරන්න ඕනේ නේද අපි? ඒක පිළිබඳව පැහැදිලි කිරීමක් කියනවා අපි 2018 19 කාලේ තමයි බාර ගත්තේ. ඒ ආපුවාම විවිධ වූ පිරිස් කණ්ඩායම් ආව මේ ස්ථානයේ සංවර්ධන කටයුතු අරගෙන. ඒ ඔක්කොම සමහරට මේ පරිසරයට සහ විවිධ නගලපෙන දේවල් වුණ නිසා මම ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. මට තිබුණ අදහස් තමයි මෙතන මේ සැඟ වෙලා තිබෙන
පුරාවස්තු ටික නැවත ජීවමාන කරනවා. ඒකට අවශ්‍ය විද්‍යාත්මකේ තමයි පුරාවිද්‍යාවත් එක්ක එකතු වෙලා කැණීම් සහ සංරක්ෂණ කටයුතු මගින් මේවා පාදගෙන ඒ කටයුතු කරනවා. ඒකත් එක්ක තමයි ආරම්භ කරන්නේ. ඒකත් කැණීම් කරන මම නෙවෙයි. මම කරන්නේ එතනදී බාහිර දායකත්වය යටතේ තමයි මොකද මේ සගස දිනේ සංඝයාට පූජා කරපු තැන. කියන්නේ සංඝයා කියන්නේ මම නෙවෙයි පිරිසක්. ඒ කියන්නේ බුදු සාසනයේ හිටු මහා සංඝ රත්න වෙනුවෙන් කැප කරපු තැනක් පූජා කරපු තැනක් මීට වසර 2200ක 300 කලින්. හරිද? එතකොට ඒ උරුමය අදටත් අපිට තියෙනවනේ. සංඝයා විසා පූජා කරපු සංඝ කියන වර්තමාන නියෝජනය. එතකොට ඒකත් මට පිළිච්ච උමනා තමයි මේක ඉන්න නැවත පිළිච්ච ස්වභාවයන් පුළුවන් තරම් නැවත එඩි කරගන්න. ඒකට තමයි පුරාවිද්‍ය මධ්‍යස්ථ කරන්නේ කැණීම කළේ. ඒක 2021 22 වර්ෂ දෙකේ කැණීම් කළු සිද්ධ වෙනවා. ඒ 22 කටයුතු කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරන අවුරුද්දක් දෙයක් යනවා. මොකද රජයේ ආයතනත් එක්ක කටයුතු කරන්න තියෙන්නේ. ඒකේ යම් නියාමන ක්‍රමයක් තියෙනවා, නීති ක්‍රමයක් තියෙනවා. ඒතකොට ඒවට කරන වෙනම උපසරියක් තියෙනවා. ඒතකොට මේක තවත් ඒ අයට තහවුරු කරන්න අවශ්‍ය නම් එකක් තමයි අපේ මුණුපතෙත් ඇති මේක මුලින්ම කරපු පින්තූර. එහෙම නැතිනම් ඊට වඩා තවත් සක්සුදස් ඉදගන්න පුළුවන් පුරා දෙපාර්තමේන්තුවට ගිහිල්ලා කවුරුහාගල කැණීම විහලබා. මොකද එතන කරන්නේ අධ්‍යක්ෂ ජනරාල ඉඳන් මේක කටයුතු කරනවා ලිඛිතව පිළිගන්න සහ කරපු විදිය මුදල් බඳපුවා සහ ඒ තොරතුරු ඔක්කොම යාළ ගාව තියෙනවා. ඒක වඩාත්ම සැකසන බංගෙම තමයි ඒක. මෙච්චර පෙන්වුවට පිට තේරෙන්නේ නැත්තම් මේක පුරාවිද්‍යා ස්මාරකයක් කියලා. මොකද මේ අපි හදපුකේ නෙවෙයිනේ තියෙන්නේ. මේ තියෙන්නේ පැරණි හදපුකේ විනාශ වෙච්ච කොටස. ඔව්. ඒක ගන්න එක නැවත කැණීම් කරමු කරගත්තා. සංරක්ෂණය කරමු. ඒකවල තවස් එක මම කිව්වා වගේ අවශ්‍යතාවයේ තව වඩාත් මොකක්දත් මෙහෙ දැනගන්න පුරාවිද්‍යා කියලා කැණීම් අංශයේ පිළිහිම දැනගන්න පුළුවන්. මේක මොනිටද මොකද්ද මේක. ඔව් පැහැදිලි හඳුන්නේ දැන්. මෙතන මේ පස්කන්දක් තියෙනකොට ඔය කාටවත් මේකේ ප්‍රශ්නයක් තිබ්බේ නෑනේ. හැබැයි දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ මේක කොන්ක්‍රීට් පුරවල හදන්න දෙයක්. කොන්ක්‍රීට් නෙවෙයි අපි ගන්න පරණ බදාමෙන්. ඒකට පරණ ගඩොල් ළමයි ගලබ්බ පල්ලහතුන් පේශා දෙකෙන් පස්සේ පරණ ගඩොල් ළමයි. අලුත් ගඩොල් තමයි පාවිච්චි කරලම නෑ. පටන් ගන්න ජයකම් තියෙනවා නෝත් ගඩොල්. ඒකට ඒකේ පුරාවිද්‍යා නියමයන් අනුව භාවිත කරන බදාමෙන්. වැලි සිමෙන්ති අලුහුණු සහ මේකට පිටු පෙරම සංගතය. ඒකට අපි මැද ගර්භය පුරවන්න සිමෙන්ති පාවිච්චි කරේමනේ. ඒක සම්පූර්ණ පෙරණි බදාමින්මයි කරේ. මේක මේක අපි පේන ඔය දැන් මේ කට්ටිය දන්නේ නැහැ සමහරවිට මේක ඔය පේන උඩ ඉඳන් මෙදින් පහලට අර පේන ඉසව කොටත් අපි මේ ඉන්න තැනටත් දා හාරලා තිබ්බට යටි. ආහ ඉඳන් හොරු. ඒකට ඒ හාරපු එක තමයි මෙදින් පුරවන්න ගිය අවුරුද්දේ මාස 6ක් පුරාවටම ඒක ගත්තේ කොන්ක්‍රීට් නෙවෙයි. පෙරණි බදාම. පෙරණි ගඩොල් බදාම කරේ. ඔර පිටින් බදින එක කල්පවතින ඕන නිසා විද්‍යා පුරාවිද්‍යා ක්‍රමවේදන අනුව කරන බදාම තමයි පාවිච්චි කරන්නේ. කොන්ක්‍රීට් භාවිතයක් නෙවෙයි. ඔය පැහැදිලි මං හිතන්නේ හැමෝටම තියෙන ප්‍රශ්න ටිකක් තමයි අපි කතා කරේ. හඳුරන්නේ එතකොට දැන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඉදිරියට වෙන්නේ මොකද්ද? මේකට සහයෝගය දක්වන්න පුළුවන් අයට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද? මොකද්ද වෙන්න ඕනේ? දැන් මෙතන සිද්ධ වෙන්නේ ස්තූපය සංරක්ෂණය වෙනවා. සංරක්ෂණය කියන්නේ විද්‍යාත්මක කෙනෙකුට වෙන අපේ ගමේ ගොඩේ වාසුන්ල හරි වෙනත් කෙනෙක් භාවිතා කරමින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. පුරාවිද්‍යා නිලධාරීන්ගේ ව්‍යාප අධීක්ෂණ යටතේ සිද්ධ වෙන කටයුත්ත. ඒකට ඒකටත් අපි තව මාස ජූලි අග වගේනකොට තමයි ඇස්තමේන්තු කාලය අවසන් වෙන්නේ. මොකද දැන් ලෝකයේ දැනගත්තට හන්තානේ හාමුදුරුවෝගේ පැමිණීමත් එක්ක වැඩ පටන් ගන්න ගොඩක් කල්. ද මේ ඉන්නේ අපේ අවසන් අධිරි ස්තූපයෙන් සංරක්ෂණය. ඒකට උන්වහන්සේ අපි හිර වෙලා හිට වෙලාවේ තමයි මේක ලොකුම උදව්ව කරේ. මොකද අපිට දෛනික ලැබීම වලට වඩා ගෙවීම් වැඩි වෙනු වෙලාවේ අපිට මේ ප්‍රදේශයේ තියෙන පහසුකම් සහ ඒවත් එක්ක අපහසුච්ච වෙලාවේ උන්වහන්සේ වැඩිහත් වීමක් කළා. ඉතින් ඒක ලොකු දෙයක් වුණා. මොකද මුලින් අපිට ලක්ෂ 120කට ඒ වගේම ඊට වඩා මිල කරන්න බැරි ප්‍රචාරණ කටයුතු සිද්ධ වෙනවා. මොකද ඒක අමිලයි. ඒක මුදල් වශයෙන් මලින්ම ඉන්න බෑ. ඒකට ඒකත් එක්ක දැන් මේක ස්තූප සංරක්ෂණය කරලා පේශාව සංරක්ෂණය කරලා මළුව සංරක්ෂණය කටයුතු සිද්ධ වෙනවා. ඒකට දායක වෙන්න අපිට ශ්‍රමයෙන් උදව් කරන්න පුළුවන්. ද්‍රව්‍ය වලින් උදව් කරන්න පුළුවන්. මේ ස්ථාන ඇවිල්ලා ඒ වැඩ කරන්න අවශ්‍ය අපි දුබතුම ආරක්ෂණා වගේ කැම් වීම ආදීන් උදව් කරන්න. මොකද ඒවත් එක්ක තමයි ලක්ෂ 135 මේ කරලා තිබුණා. එතකොට මොකද වෙන්නේ දැන් වැඩි ශ්‍රම ප්‍රතිසක් එනකොට සහ කැමීම ලැබෙනකොට අපිට අර ලක්ෂ 3 ලක්ෂ 125 තව තියෙනවානේ.
Yang ada teri nanti meten mukad dewan ni kira, itu ngaradana karena hemat mana, in puluang itu hitam mereka tu udah ukuran, saman tu puluang, upari mau daya katpe laba dengne, evilla balan na nikmat hari meten mukad dewan ni kira, hemat mana ngaradana karena gamang, api samuga no alagin, teruan senai, abisara ya pihamun.